අගෞරවයට පත් කරන සමහර සේවකයන්ට නිල ඇඳුම මේ අවුරුද්දම දීලා නැහැ. දෙසැම්බර් මාසේ වෙනකොට ඒක දුන්නේ නැත්තම් නිල ඇඳුම් දීවන අවශ්‍ය වෙනවා. මේ නිලධාරීන්ගේ විශේෂයෙන් මගෙත් ඇතුළුව ට්‍රැවලින් ක්ලේම් එක මේ අවුරුද්දම දීලා නැවත් අතිකාල දීමන අනුමත වෙලා තියෙද්දි දීන නැහැ. ලොකුම දේ තමයි අපිට මෙතුමිය කරන මව්වරුන්ගේ මනසට සහ හදවතට කරන අගෞරවයට ලක් වෙන්නේ නැතුව මෙතුමිය කරුණාකර මෙතන ඉවත් කරලා දීලා. වත්තල මාබෝල නගර සභාවේ ලේකම් ගීතානි ඩී ලොකුවැල්ල මහත්මියගෙන් අප මේ සම්බන්ධයෙන් විමසීමක් කරා. එහිදී ඇය පවසා සිටියේ නගර සභාවේ දූෂිත ක්‍රියා මැඩ පැවැත්වීමට ක්‍රියා කළ බවයි. එහිදී ඇතැම් වංචා හසු කරගත් බවත් එම පිරිස් තමාට එරෙහිව සිදු කරන චෝදනා ප්‍රතික්ෂේප කරන බවත් ලේකම්වරිය ප්‍රකාශ කළා. මම දන්න නීති රීති සහ පළාත් පාලන නීති රීති එක අපි දන්නවා මේ කරොත් මේක වැරදි. මේක සරණ වුණොත් මේක දෙන්න බෑ. මේ නීති මම හොඳට දන්නවා. මොකද මාව දැම්මේ එහෙම නීති රීතිත් එක්ක මේ තැනට දැම්මේ මේ සභාවේ තියෙන අක්‍රමිත කන්නත් එක්කලා නීත්‍යානුකූලව මේක පවත්වාගෙන යන්න දන්න. ඒක මම කරනකොට ඒ වගේ සම්පූර්ණ අභූත චෝදනා මෙතන කරන්නේ මෙතන වෙන හොර අක්‍රමිකතා මං හෙලි කරගෙන යනකොට මේගොල්ලන්ට උන මාව මෙතනින් අහින් කළා මේගොල්ලන්ට මේගොල්ලන්ගේ මේ ඒ කියාවලිය නැවතත් පවත්වාගෙන යන්න තමයි මෙතන තියෙන ප්‍රධානම අරමුණ.